ඔයාලවද සාදරයෙන් පිළිගන්නවා මගේ ඉස්සෙල්ලා ක්‍රිස්චන් YouTube channel එකත් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කහවගාව ගැන රුව වඩන විෂනසන කහවගාවක් ආරම්භ කරගෙන ඔයාගේ අතමිට කොහොමද සරු කරගන්නේ කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඒ කියන්නේ කහවගාවක් ආරම්භ කරන්නේ කොහොමද කොහොමද බිම සකස් කරගන්නේ අන්න ඔය කියන කරුණු කාරණා හැම එකක්ම වගේ මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියා දෙනවා එහෙනම් මතක ඇතුව මාව subscribe කරන්න ඒ වගේම තමයි මගේ වීඩියෝ හොඳයි නම් යාළුවන්ටත් බාන් ෂෙයා කරන්න මතක ඇතුව ලයික් කරන්න කමෙන්ට් කරන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා ආයෙමත් කියනවා මතක ඇතුව මාව subscribe කරලා අර එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා හරි එහෙනම් යන් අපේ වීඩියෝ එකට प्रयोजन अभीवल मुनवाद कियला අපි දැන් කතා කරමු මේ කහ වගා කරන රටවල් මේමයි ප්‍රධාන වශයෙන්ම කහ වගා කරන ප්‍රධානම රට තමයි ඉන්දියාව කියන්නේ ඉන්දියාවේ කහ කොච්චර වගා කරනවද කියනවා නම් ලෝක කහ නිෂ්පාදනයේ 75%ක්ම නිෂ්පාදනය කරන්නේ නැත්නම් වගා කරන්නේ ඉන්දියාව තුල ඉන්දියාවේ ආන්ද්‍රා තමිල්නාඩු කර්ණාටක ඔරිස්සා महाराष्ट्र केरल सह ओगार केन प्रांत वल तमाई वेडिवशेन वगा करने एवागेम तमाई हाइटी जमेका केन एवागेम पीरु केन रटवाल वल द कहा निष्पादनीय करन रटवाल अतरट वेटेनवा उन्न ओवा तमाई कहा वगा करन प्रधान रटवाल धन्यवाद श्रीलंका देशीय अवस्था सपरागनिवसन वियलिका मेट्रिक टोन हारदास द्वितीय पवन आनयने रुपया मिलियन पंचनक वायवेनवाच्चर अपे अटे मुदाल पिटरटे अनवाद अभी कावकावक आरंभ सब्सक्राइब करना योग वीडियो दिख बालागन अवबोधक अभी कथाकर श्रीलंका प्रदेश मुनवाद कियला मिथंदी वाल कथाकर ලංකාව තුල කහ වගා කරන ප්‍රදේශ මොනවද කියලා ලංකාව තුල කහ වගා කරන ප්‍රදේශය තමයි කුරුණෑගල මහනුවර මාතලේ ගම්පහ කොළඹ කෑගල්ල නුවර එළිය කලුතර ගාල්ල මාතර මොනරාගල කියන දිස්ත්‍රික්කවල මේ කහ වගා කරන්න පෙළඹිලා තියෙනවා ගොවීන් ඒ වගේම තමයි ජල සම්පාදනය කරලා අම්පාර කොළොන්නරුවකින ත්‍රියලි කලාපයේ තෝරාගත් ප්‍රදේශවල කහ වගා කරනවා අපේ රටේ විශාල ලෙස විශාල දිස්ත්‍රික්ක ප්‍රමාණයක කහ වගා කිරීම සිදු කරනවා අපි දැන් බලමු මේ කහ වගාව ආරම්භ කරන්න හොඳම කාලය මොකද්ද කියලා
ශ්‍රී ලංකාව තුල කහ වගා කිරීම ආරම්භය හොඳම කාලය තමයි මාර්තු අප්‍රේල් මාසවල අල සිටුවීම සුදුසුයි. එතකොට මාර්තු සහ අප්‍රේල් මාසවල තමයි අපි ශීස්ත්‍රයේ අල සිටවන්න ඕනේ. ඔන්න ඔය කාලවල තමයි අපි කහ වගාව ආරම්භ කරන්න ඕනේ. දැන් බලමු කහ පාත්තියක් හදාගන්නේ කොහොමද කියලා. පාත්ති ප්‍රමාණය මෙහෙමයි. අඩි 10ක් තිග, අඩි 4ක් පළල, අඩියක් ගැඹුරට පස පෙරලාගෙන කැට පොඩි කරලා අඟල් 4ක් පමණ පොළොව මට්ටමේ ඉඳලා උස් වූ පාත්තියක් සකස් කරන්න ඕනේ. ඒ වගේම තමයි පාත්තිය වටා අඩි 1.5ක් පමණ කානුවක් හදන්නත් ඕනේ. ඒ වගේම සකස් කරගන්න තියෙන අපි සකස් කරගත්ත පාත්තිය මතට දිරු සත්ත්ව පොහොර, පිලිස්සු 10යියා යොදාගෙන හොඳින් පස සමග මිශ්‍ර කරගන්න ඕනේ. එතකොට අපේ ප්‍රතිඵල ඉතාමත් ඉහළ තත්ත්වයකින් අපිට ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි කහ පාත්තියක් සකස් කරගන්නේ. ඊළඟට බලමු අපි දැන් මේ සකස් කරගත්ත කහ පාත්තියට කොච්චර බීජ ප්‍රමාණයක් අවශ්‍ය වේද කියලා. කහ බීජ අවශ්‍යතාවය අපි අර කලින් සඳහන් කළ පාත්තියක් සඳහා බීජ අල කිලෝග්‍රෑම් 1.7ක් පමණ අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මේ බීජ අල කොහොමද අපි සිටුවන්න ඕනේ සහ සිටුවන පරතරය කොහොමද කියලා බලමු. අපි දැන් බලමු කොහොමද මේ අල ටික සිටුවන්න ඕනේ කියලා. පරතරය වගේ දේවල් මෙහෙමයි. පේලි දෙකක් අතර අඩි 1ක් තියෙන්න ඕනේ පරතරය. ඒ වගේම පැල දෙකක් අතර පරතරය අඩි 1ක් තියෙන්න ඕනේ. ඒ විදිහ තමයි බීජ අල සිටුව ගන්න ඕනේ. අඟලක පස් තට්ටුවකින් කහ අල වසා අතින් තද කරලා ඒ මතට වසුන් යොදන්න ඕනේ. අපිට වසුන් විදිහට ගත්ත හැකි දහයියා, ඒ වගේම පිදුරු, ඒ වගේම පොල් අතු භාවිතා කරන්න පුළුවන්. මාස 3කට සැරයක් මේ වසුන් අපි මොකද කරන්න ඕනේ? අලුත් කරන්න ඕනේ. අපි දැන් බලමු අපි මේ සාදාගත්ත පහත්තියේ අල හිටවල ඉවරයි. ඊට පස්සේ අපි මේ අලවලට නැත්තම් මූලික පොහොර කොහොමද යොදන්නේ කියලා අපි දැන් බලමු. මූලික පොහොර යෙදීම මම මේ කියන්නේ අපි හදපු අඩි 10ක් 4 පළල පාත්තියක් සඳහා තමයි මම මේ මූලික පොහොර යෙදීම ගැන කතා කරන්නේ. කාබනික පොහොර දානවා නම් සිටුවා දින 45දී කිලෝ 10ක් දාන්න ඕනේ. ඒ වගේම තමයි සිටුවල දින 90කදී කිලෝ ග්‍රෑම් 12ක් යොදන්න ඕනේ. යූරියා දානවා නම් සිටුවා දින 45දී ග්‍රෑම් 32ක්ද සිටුවා දින 90ක්දී ග්‍රෑම් 32ක්ද යොදන්න ඕනේ. ඒ වගේම තමයි ත්‍රිත්ත සුපර් පොස්ෆේට් කියන පොහොර යොදනවා නම් සිටුවලා දින 45දී ග්‍රෑම් 52ක් යෙදිය යුතුය. ඒ වගේම තමයි මියුරේට් ඔෆ් පොටෑෂ් කියන පොහොර යොදනවා නම් සිටුවලා දින 45 ග්‍රෑම් 50ක්ද සිටුවලා දින 90 ග්‍රෑම් 150ක්ද යෙදිය යුතුය. මෙන්න මේවා තමයි මූලික පොහොර යෙදීම. මම මේ කතා කරේ අඩි 10 4 පාත්තියක් සඳහා තමයි මම මේ පොහොර යෙදීම ගැන කතා කරේ. පොහොර යොදද්දී පරිස්සමෙන් යොදන්න ඕනේ. ඊළඟට කතා කරමු කොහොමද මේ පොහොර යොදන්නේ කියලා පාත්තිය සඳහා. අපි දැන් කතා කරමු මේ අපි කතා වෙච්ච පොහොර ටික කොහොමද පාත්ති වලට දාන්නේ කියලා. මෙහෙමයි. පේලි අතර පස් බුරුල් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි පොර දාන්න ඕනේ. පොර දාලා ඉවර වෙලා වසුන් දමලා වහන්න ඕනේ. කහ සැන වැඩි කරගන්න නම් කහ පාත්තිය වගා කරලා මාස 5ක් දක්වා කාලය තුල ග්ලිසීරියා අමු කොළ කිලෝ 4ක් විතර යොදන්න ඕනේ. මේ ග්ලිසීරියා කියන්නේ ලාඩප්පා කියලා කියනවා. හරි. එතකොට මේ දැන් අපි කතා කරේ පොහොර දාන්න ඕනි ආකාරය ගැන.
අපි යන් එනම් ඊළඟ කොටසට අපි දැන් කතා කරන්න යන්නේ මේ කහවගාව සඳහා ඇති රෝග හා පලිබෝධය ගැන සහ ඔවුන් පාලනය කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කතා කරමු දිලීර රෝග ගැන. කහවගාව සඳහා ඇති දිලීර රෝග තුනක් සඳහන් වෙනවා. පළවෙනි එක තමයි පත්‍ර පුල්ලි රෝගය. මේකෙදි වෙන්නේ මෙහෙමයි. පත්‍රයේ යට පැත්තේ හා උඩ පැත්තේ දෙපැත්තෙම දුඹුරු පැහැති පුල්ලි ඇති වෙනවා. මේ පුල්ලි පසුව කහ පැහැයටද ඊට පස්සේ රන්වන් පැහැයටද හැරෙනවා. මේ පත්‍ර පුල්ලි රෝගයේ පාලනයට නම් බෝඩෝ මිශ්‍රණයේ 1% යෙදිය යුතුය වගාවට. හත් දෙවනි දිලිර රෝගය තමයි කහලප. මේ කහලප ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරෙන අතර පත්‍රයේ පුරා විහිදී පත්‍රය වියලී යයි. කියන්නේ පත්‍රය මිය යනවා කියන එක තමයි. තුන්වෙනි එක තමයි රයිසෝම කුණුවීම. මේ රයිසෝම කුණුවීම පයිතීයම් කියන ගණයට අයත් දිලීරයකින් තමයි ඇති වෙන්නේ. මේකෙදි වෙන්නේ පත්‍ර ධාරයේ සිට ආරම්භ වෙලා මුළු පත්‍රයම අවසානයේදී වියලී යනවා. මේක ව්‍යාජ කඳටත් යන්න පුළුවන්. මේක පාලනයට, ඒ කියන්නේ රයිසෝම කුණුවීම පාලනයට 3% මැන්කොසේබ් දිලීර නාශකය ඉසින්න ඕනේ. ඔය ටික තමයි දිලීර රෝග ටික සහ ඒවාට කරන ප්‍රතිකාර. අපි දැන් කතා කරමු බලන්න කහවගාව සඳහා හානි කරන පලිබෝධකයෝ ගැන. මෙහෙමයි, කඳ විඳින දලඹුවාගේ හානියේදී පොළොවට ආසන්නයේ අඟල් 3ක් පමණ ඉහළින් කඳ සිදුරු කරලා තියෙනවා. අපි මේක දැක ගන්න පුළුවන්. ඒ සිදුරට තවත් අඟල් 4ක් විතර ඉහළින් තවත් සිදුරක් තියෙනවා. කියන්නේ කඳ විපණුවා සලඹයක වෙලා පිටව ගිය ආකාරයයි. ඒ පිටව ගිය සිදුර තමයි ඒ තියෙන්නේ. අපි මොකද ඊට පස්සේ කරන්න ඕනේ? වගාව හොඳින් පරීක්ෂා කර බලන්න ඕනේ. ඊට පස්සේ සිදුරු සහිත කඳන් දෙකිය හැකිනම් ඒ සිදුරට පහලින් කපා පුළුස්සා දමන්න ඕනේ. එමගින් අපිට මේ කඳ විදින පණුවා පැතිරීම පාලනය කරගන්න පුළුවන්. ඊට පසුව කොහොඹ තෙල් 0.5% සති දෙකකට වතාවක් ඉසිය යුතුය. මෙන්න මේ ක්‍රම මගින් අපිට පුළුවන් මේ පලිබෝධකයෝගෙන් අපේ වගාව ආරක්ෂා කරගන්න. අපි දැන් කතා කරමු අස්වැන්න නෙලීම ගැන. අස්වැන්න නෙලීම ගත්තාම කහපත්‍ර හොඳින් වියලී ඇති විට අල හොඳින් මෝරා ඇත. එවිට අපිට පුළුවන් අස්වැන්න නෙලන්න. අපි හිතවලා මාස 8ක් 9ක් විතර වෙද්දී අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු අපිට අස්වැන්න වශයෙන් කොපමණ ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්න බව. මෙහෙමයි, කහ කිලෝ එකක් වගා කරලා අපිට පුළුවන් කහ කිලෝ 10ක් 15ක් වගේ අස්වැන්නක් ලබා ගන්න. අඩි 10-4 පාත්තියකින් කහ කිලෝ 25ක් 35ක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපිට අස්වැන්න ලබා ගන්න හැකි වෙන්නේ. අපි දැන් කතා කරමු කහ අස්වැන්න සකස් කරන ආකාරය ගැන. කතා කරමු කහ අස්වැන්න සකස් කිරීම ගැන. මෙහෙමයිනේ, මාස 8ක් 9ක් විතර වෙද්දී අපිට කහ අල ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අපේ ගලවලාගත්තු කහ ටික හොඳින් සුද්ධ කරලා හොඳින් හොදලා එහෙම වතුරක ගිල්වලා උතුරන වතුර ගිල්වන්න ඕනේ විනාඩි 30ක් විතර. ඊට පස්සේ හොඳට තඹ ගන්න ඕනේ. ඊට පස්සේ උදේ වරුවේ පැය දෙකක් හවස් වරුවේ පැය දෙකක් ලෙස අවුවේ වේලා ගන්නත් ඕනේ. ඒ වගේම තමයි මධ්‍යහන ඉරේලියෙන් අයින් කරලා හොඳට පදම් කරමින් දවස් 5ක් විතර වියලීම සුදුසුයි. හොඳින් වියලූ කහ උපදමන යන්ත්‍රයක් මගින් උපදමා ගන්න ඕනේ. ඉන්පසු තද අවුවේ හොඳින් වියලිය යුතුයි. හරි, ඔන්න ඔය ආකාරයේ තමයි අපි කහ අස්වනු නෙලාගන්නේ, නැත්නම් සකස් කරගන්නේ.
ඉතින් යාළුවනේ ඔයාලට මම අද ගෙනාවේ කහවගාව ගැන කොහොමද කහවගාවක් ආරම්භ කරන්නේ කොහොමද අවශ්‍ය විදියට පාත්‍රි හදාගන්නේ කොහොමද අවශ්‍ය විදියට ඊටස් බීජ අල හිටෝ ගන්න ඊට පස්සේ මොනවද ඒකට ඔය දාන්න ඕනේ පොර ආදී කරුණු කාරණා රාශියක් මම අද ඔයාලට කියා දුන්නා ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේක ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මතක ඇතිව මගේ මේ SL Aquasol YouTube channel එක subscribe කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මතකතු මාව සබ්ස්ක්‍රයිබ් කරගන්න ඊට පස්සේ ඔයාලා බෙල් අයිකන් එක ක්ලික් කරගන්න එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝස් දාපු හැටියෙම ඔයාලා ගාවටම ගෙන්න ගන්න ආයෙත් එනවා ඔයාලට මෙයාගේ අලුත්ම අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මං ගින්නෙන් නම් ඔයාලා ඔක්කොටම සුබ දවසක් වේවා ජය ජය වේවා